मामा अरे दे वालो लिए ने कटे वाक्य तुनाक मामा लिए लती है ने बोर्ड देखी पालेवी नी वाक्य लिए लती है ने देवनी वाक्य अंदी हुआ अवसान वाक्य अंदी हुआ पास से नहीं कर मैदर देखा लिए हुए ने तुना हाथरा लिए हुए ने हरी बालन पालेवी नी कर पासा दरुआन वाशे नापी पोतपात किए भी मत पुरुदुबिये युतु ये अब देखकर विवेकी वेलावट पोता किए भी में नामतर दैनुमा लबागत है किये पैतांजी है किये नेद अवसान वाक्य मामली हुआ පොතක් කියවු මිනිසා පුස්තකාලයක් බඳුය. පුස්තකාලයක් වගේ හරියට ඇවිදින පුස්තකාලයක් වගේ. පොත් කියවු මිනිසා නේද? එයාගාව විශාල දැනුමක් තියෙනවා. පොත් විශාල සංඛ්‍යාවක් කියවලා තියෙනවා නේද? හරි. ඉතින් ඔයාලා මැද වාක්‍ය දෙකක් තව ලියන්න තියෙනවා. ඒ දෙකටත් ඔය පොත් කියවීමෙන් ලැබෙන ප්‍රයෝජන දෙකක් දාලා වාක්‍ය ලියන්න පුළුවන් නේද? පොත් කියවීමෙන් අපට දැනුම විනෝදය ලැබෙනවා කියලා ලියන්න පුළුවන් නේද? සතුට. ඔව් ඒවා ගැන අපිට වාක්‍ය දෙකක් ලියන්න පුළුවන්. හොඳයි මේ තුනත් බලන්න ඔයාලගේ වාක්‍යත් මේ විදිහට අදා ගන්න. ඔව් බලමු මට කවුරු හරි කියනවා තමන් ලියපුවා. මම වාක්‍ය පහම ලිව්වා. ආ කියන්න බලන්න. සිසුර පොත් කියවීම අපේ ජීවිතයට එක් කරගත යුතු යහපුරුද්දක් වේ. පොත් කියවීමෙන් අපි බොහෝ දැනුම ලබා ගනිමු. විවිධ වශයන් සම්බන්ධ පොත්පත් පොත් කියවීමෙන් බොහෝ දැනුම වර්ධනය කරගත හැකි. පොත් කියවීම අප විනෝදාංශයක් කරගත යුතුය. පොත් කියවීම නිසා පුස්තකාලයක් බඳුය. හොඳයි. කවුද කියන්නේ අම්මම බෝඩ් එකේ ලියපු වාක්‍ය තුනෙන් ඔයාලා යමක් බලන්න පළවෙනි වාක්‍ය හදාගන්න මේ විදියට අවසාන වාක්‍යත් මේ වගේ එකක් කරගන්න ඊට වඩා වෙනස් එකක් ලියන්න පුළුවන්. අ දෙක තුන හතර කියන වාක්‍ය වලින් පොත් කියවීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන ලියන්න ඕන. නේද?
හරි. එහෙනම් හදාගත්තනේ. අපි යමු ඊළඟ එකට. මේ තියෙන්නේ දෙවැනි එක. දැන් පොත් කියවීමේ එකේ මට ෆොටෝ එකක් එවන්න ඕන. දැන් වැරදි නම් තමන් ලියපුව වැරදි කියලා හිතනවා නම් අද ලියලා කොහොම හරි වැඩේ මට එවන්න ඕන. දෙවැනි එක නම් අද ලියන්න ඕනේ නැහැ. ඔයාලා මාතෘකාව විතරක් ලියා ගන්න. ගෙදරදී ඒක කරන්න. හොඳද? ගෙදරදී කරන්න දෙවැනි එක. හොඳයි. එහෙනම් අපි දෙවැනි එක ලියා ගන්න උත්සාහ ගාලා. ලියා ගන්නක මම කියලා දෙන්න මොනවද ලියන්න ඕන කියලා. නැත්තම් ඔයාලා වරද්දනවනේ. राइट देख लिया ने और मां कोटु करा नाम मेकर හරි සර්. සර් තුන්වැනි එක ලියා ගන්න ඕනද? නෑ තුන ලියන්න එපා. ඒක මම දාන්නම් ඔයාලට හොඳේ. රයිට් දැන් දෙකේ කොහොමද අපි වාක්‍ය ටික පෙළගස්වන්නේ? යහපත් මිසුරන් ඇසුරු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන රැසකි. විවිධ ගති ගුණ ඇති මිතුරන් අතරින් යහගුණ වලින් පිරි මිතුරන් පමණක් ඇසුරු කිරීම කළ යුතුය. යහපත් මිතුරන් ඇසුරු කිරීමේ අගය යන මාතෘකාව පිළිබඳ වාක්‍ය පහක් ලියන්න. එතකොට අපිට පළවෙනි එක ඕන නම් ලියන්න පුළුවන්. යහපත් මිතුරන් ඇසුරු කිරීමට නේද? යහපත් මිතුරන් පමණක් තෝරාගෙන ඇසුරු කිරීම පුරුදු විය යුතුය. ඒ වගේ එකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි ලියන්න පුළුවන් හොඳ ගති ගුණ වලින් පිරුණු මිතුරන්. ඔව් අප ඇසුරු කළ යුත්තේ යහපත් නැත්නම් හොඳ ගති ගුණ වලින් පිරුණු මිතුරන්ය.
එහෙම ලියන්න පුළුවන්. දෙවැනි තුන්වැනි හතරවැනි වාක්‍ය කොහොමද ලියන්නේ? ප්‍රයෝජන ද යහපත් මිතුරන් ඇසුරු කිරීම දේවල් අගයනේ වටිනාකම් ඔව් සෑම විටම යහපත් ආදර්ශ ලබා දෙති. ආව යහපත් මිතුරන් සෑම විටම අපට යහපත් ආදර්ශ ලබා දෙති. මේ හොඳ ආදර්ශ ලබා දෙති. යහපත් මිතුරෝ සෑම විටම මිතුරන් කියලා කියන්න බෑ. මිතුරෝ යහපත් මිතුරෝ සෑම විටම අපට උදව් ලබා දෙති. ඔව් එකම විදියට ලියන්නත් එපා. දැන් අපි පළවෙනි එක දෙවෙනි එක එහෙම කිව්වනේ නේද? එකම ක්‍රමයට ලියන්න එපා වාක්‍ය. අදහස් දෙකක් තමයි. නමුත් එකම ක්‍රමයට ලියන්න එපා. දැන් පළවෙනි එක ලිව්වනේ යහපත් මිතුරන් සෑම විටම අපට ආදර්ශ ලබා දෙති කියලා. දෙවෙනි එක අපි ඊටපර ලියන්නේ යහපත් මිතුරෝ සෑම විටම අපට උදව් ලබා දෙති. ඒතකොට එකම ජාති වාක්‍ය දෙකක් නේ. නේද? ඒක පොඩ්ඩක් වෙනස් කරන්න ඕන. වාක්‍ය රටාව වෙනස් කරන්න ඕන. නිතර අපට උදව් උපකාර කරන්නේ හොඳ මිතුරන් පමණි. නේද? හොඳ මිතුරන් ඇසුරු කිරීමෙන් ඔවුන්ගෙන් උදව් උපකාර ලබාගත හැකි. නේද? හොඳ මිතුරෝ අපට නිතර උදව් උපකාර කරති. අන්න ඒ වගේ. චුට්ටක් අපි වෙනස් කරලා ලියන වෙනස් විදියකට ලියනවා. හරි. එතකොට තුන්වෙනි වාක්‍ය, හතරවෙනි වාක්‍ය. කාමනවද යහපත් මිතුරන් ඇසුරු කිරීමෙන් අපිට ලැබෙන අගය. ඒකත් හිතලා ලියන්න. හොඳද? යහපත් මිතුරන් ඇසුරු කිරීමෙන් ඔයාලට ලැබෙන තව දේවල් නේද? යහපත් ගුණාංග වලින් අපේ හොඳ මිතුරෝ යහපත් ගුණාංග වලින් අපෝ පෝෂණය වෙනවා නේද? හොඳ මිතුරන් ඇසුරු කිරීම නිසා. ඒ වගේම අපට නිවැරදි මාර්ගය කියලා දෙනවා නේද? අපි ආයුතු නිවැරදි මාර්ගය අපට කියලා දෙනවා. ඒ යහපත් මිතුරෝ තමයි එහෙම කරන්නේ නේද? ඒ වගේම යහපත් මිතුරන් නිසා අපේ ජීවිතය සතුටක් ඇති වෙනවා. අපිට යහපත් මිතුරන් ඇසුරු කිරීමෙන් නේද? ඒක තමයි ඉතාම වැදගත්ම දේ. සතුටක් ලැබෙනවා. ඒ වගේම අපිට ලියන්න පුළුවන්. අවසානයේ අපිට ලියන්න පුළුවන් නේද? සියලුම ඕනම් ප්‍රාර්ථනයක් කරන්න පුළුවන්. සියලු දෙනාට යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මම ප්‍රාර්ථනා මම ඕනේ ප්‍රාර්ථනා කරමි. ඒ වගේ එකක් ලියන්නත් පුළුවන්. හොඳයි. ඉතින් පුතේ මේ විදිහට වාක්‍ය ටික හදලා නේද ලස්සනට ලියන්න. රයිට්. එහෙනම් ඔන්න ඒ වැඩේ කරන්න. හොඳද? ඉතින් අපි යනවා එහෙනම් ඊළඟ මාතෘකාවට. ඊළඟට තියෙන චාරිකාවක් යන්න. චාරිකාවක් යන්න. ඕ ස්ථානයක් තෝරගන්න ඕන. ආ විශ්වවිද්‍යාලයක් බලන්න යනවා. විශ්වවිද්‍යාල වල දන්නෝනේ ලංකාවේ තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය නේද? අපිට නම් ළඟින්ම තියෙන්නේ රුහුණු විශ්වවිද්‍යාලය නේද? රජරට විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, ඒ වගේ විශ්වවිද්‍යාල තියෙනවා. අපි කියන්නේ කැම්පස් කියලා නේද? ඉතින් ඒ වගේ විශ්වවිද්‍යාලයක් නරඹන්න යනවා. එහෙම නැත්නම් පුස්තකාලයක් නරඹන්න යනවා. කොළඹ නේද? මහජන පුස්තකාලය නරඹන්න.
ගාල්ල මහජන පුස්තකාලය නරඹන්න. ඒ වගේ. එහෙම නැත්නම් උද්‍යානයක් නරඹන්න යන පේරාදෙණිය උද්හිත උද්‍යානය නරඹන්න යන හග්ගල උද්‍යානය නරඹන්න මල්වත්ත. මේ ඒ වගේ ගොවිපලක් නරඹන්න යන දැන් ලබු දුවේ තිබෙන කෘෂිකර්ම ගොවිපල නරඹීමට යන. මේ එහෙම නැත්තම් කර්මාන්ත ශාලාවක් දැන් DSI කර්මාන්ත ශාලාව නැරඹීමට යන ගාල්ලේ තියෙන. දැන් ඒක නම් ගිහිල්ල තියෙනවා. ඒක නිසා ඔයාලා ඒකේ විස්තර දන්නව නේද? හරි. ඉතින් සමහර ගොවිපලක් නරඹන්නත් යන්නේ නැති. සමහර විට විශ්වවිද්‍යාලයකටත් නේද? ඇතුළට ගිහිල්ලා බලන්න නැති මොන වගේද කියලා මතකද ඒ වගේ එකක් මට කියන්න බලන්න. ලංකාවට ආවේනික ගස් වර්ග තියෙනවා ඉතාම පැරණි ගස් වර්ග තියෙනවා නේද ඒ වගේම මල් තියෙනවා මේ අපේ රටට මේ ආරක්ෂා කරගත යුතු ශාක වර්ග තියෙන ඒවාගෙනේ ඒවා පැහැදිලිව නම් කරලා තියෙනවා ගොඩාක් දැනුමක් ලබා ගන්න පුළුවන් හග්ගල මේ පේරාදෙණිය මල්වත්ත හොඳයි දිසුනි පේරාදෙණිය බොන්නිකල් ගන්න එක පේරාදෙණිය මල්වත්ත හොඳයි හිරුනි बोरु किया ये नेता नहीं किया नहीं अनिता है और मां नाम किया नहीं सासरा इन्नो तिली नहीं तिली ना तिथनु कर हाबल दूध जाने हाबल मालवा तो बाला नहीं किया दाई हरे दें इतिंग में विशेष सिद्धुवी मोनवा නේද ඒ විදිහට අපිට වார்த்தාවක් හදා ගන්න පුළුවන් අපි ගියපු චාරිකාව ගැන මෙන්න වார்த்தාවක් තියෙනවා මේක ඔයාලා ටිකක් බලන්න අය කියවගෙන යන්න බලන්න नैतवता ये वन
තව ටිකක් තියෙනවා. ඔව් මේ ටිකක් දෙපාරක් කියවන්න. ते तुम पारा किए हो। तुम पारा किए हो कौन दाई හරි හොඳයි දැන් මාත් එක ටිකක් බලමු ඕනේ ඊට කලින් අපි පොඩක් පින්තූර ටිකක් බලලිමු නේද හරි මාවාට පෙන්වන්නම් පින්තූර ඔය කියවන ලද්දේ පින්තූර සුට්ටා බලන්නකො තියනවද කියලා මේ තියෙන්නේ හරි සර් මේ තියෙන අර අවසානයේ කියන අර එලිමහන් රංගපීඨය කියලා අනේ ඒක එලිමහන් රංගපීඨය මේ මැද විදිහ වලක් වගේ තියෙන එතන තමයි රඟපාන්නේ නාට්‍ය ඉතින් ළමයි මේවා වාඩි වෙලා ඒ නාට්‍ය බලනවා ඉතින් හරිම ලස්සනයි මේ වගේ ලස්සන මල් ගස් තියෙන ඉතින් ඔයාලටත් නේද ඒ ලෙවල් ලියලා විශ්වවිද්‍යාලයට සමත් වුණා මේ වගේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා අවුරුදු 4ක් විතර. ඉතින් හරිම සුන්දර කාලයක් වෙනවා ඒක. මේ තියෙන්නේ તો විශාල ගොඩනැගිලි මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ල. මේ මාර්ග යන්න තිබෙන පාරවල් ඇතුලේ ඇතුලේ වෙනම පාරවල් තියෙන යන්න
मेरे और मेका कृषि विद्यालय था मैं पेरा दूं। और मैं इंजीनियर हूँ पीते। ගණිතය හොඳට පුළුවන් නම් ඉංජිනේරු පීඨයට ඇතුල් වෙන්න පුළුවන්. මේ තියෙන අර පුස්තකාලය. මේ පුස්තකාලය ඇතුල බල. දැන් නැවත අපි ඡේදය කියලා බලමු නේද? ඔන්න දැන් ට්‍රිප් එකක් ගියා කියලා හිතන්නකෝ. හරි. වාර්ෂික අධ්‍යාපන චාරිකාව. පස්වන ශ්‍රේණියේ අධ්‍යාපන චාරිකාව සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 150 දෙනෙක් සහභාගී වූහ. හිමිදිරි උදෑසනින් ගමන් ආරම්භ කළ අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ළඟාවන විට පෙරවරු 9:30 පමණ විය. පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය ඉතා අලංකාරයි. දැන් ඔයාලා දැක්කනේ දෙපස ඇසි රූස්ස ගස් වලින් පිවිසුම් මාර්ග සෙවණ වී ඇත. දැක්කනේ අර මල් තියෙන ගස් නේද? මැයි, මාර, රොබරෝසියා ආදී ගස් වලින් කඩා හැලෙන කහ පැහැති මල් විටින් විට වැටෙන්නේ මල් වැස්සක් වසින්නාක් මෙනි. හරියට මල් වැස්සක් වහිනා වගේ අර මල් බිමට කඩා හැලෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ පරිසරයේ ඔබඹ ගමන් කරනු අපට දක්නට ලැබෙනවා. ඔය අධ්‍යාපනය ලබන ළමයි එහි මෙහි යනවා. ඔවුන් ඉතා සැහැල්ලුවෙන් හා සතුටින් කාලය ගෙවන බව හැඟුණි. ඉතාම සැහැල්ලුවෙන් සතුටින් තමයි ඉන්නේ. විශ්වවිද්‍යාලය අවට සුන්දරත්වයේ නැරඹීමෙන් පසු අප පළමුවෙන්ම පිවිසුනේ පුස්තකාල ගොඩනැගිල්ලට. ඒ පුස්තකාලාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය අප ඉතා සාදරයෙන් පිළිගත්තා. සහකාර පුස්තකාලාධිපතිතුමා අපට පුස්තකාලය පිළිබඳව විස්තර කර දුන්නේ. මේ පුස්තකාලය ලංකාවේ තිබෙන ප්‍රධාන පුස්තකාලවලින් එකක්. එදිරිවීර සරච්චන්ද්‍ර වැනි මහා වියතුන් ශාස්ත්‍රීය කටයුතු කළේ මේ පුස්තකාලය ඇසුරු කරගෙන. එවැනි වියතුන් විසින් පරිහරණය කළ තම පෞද්ගලික පොත් පවා මෙහි ඇතුළත් වෙනවා. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රාශියක් මෙයින් ප්‍රයෝජන ලබා ගන්නවා. සහකාර පුස්තකාලාධිපතිතුමාගේ කතාවට සවන් දීමෙන් අනතුරුව අපි පුස්තකාලයේ නැරඹීම අනතුරුව විශ්වවිද්‍යාලයේ තවත් ගොඩනැගිලි රාශියක්ද එලිමහන් රංගපීඨයේද නැරඹුවෙමු. එක් දිනකින් නැරඹීමට නොහැකි තරම් විශ්වවිද්‍යාලය ඉතා විශාල බැවින් අපි පස්වරු දෙකට පමණ විශ්වවිද්‍යාල ආපන ශාලාවෙන් ආහාරගෙන සවස් වන විට පාසල කරා පැමිණියෙමු. හරි. දැන් ඉතින් අපට යන්න බැරි වුණත් පුස්ත නේද? අපි දැන් පින්තූර වලින් ඔන්න ඔයාලා බැලුවා. ඔයාලට පුළුවන් ඕන වීඩියෝ එකක් උනත් බලන්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන. එතකොට තවත් තොරතුරු නේද දැනුමක් ලැබෙනවා. ගියා වගේ තමයි. හරි. දැන් ඔනේ චාරිකාව ගියා. චාරිකාව සම්බන්ධ වார்த்தාව තමයි ඔය තියෙන්නේ. මේ වார்த்தාව වල දැන් කීප වතාවක් කියෙව්වා. මමත් කියෙව්වා. ඔයාලා අහගෙන හිටියා නේ. හරි. දැන් මේ වார்த்தාව ඇසුරෙන් අපි මේ ප්‍රශ්න අහනවා දැන් ඔන සර් ප්‍රශ්න අහනවා ඔයාලා උත්තර දෙන්න. හොඳද? හරි මෙන්න ප්‍රශ්න කිහිපයක්. චාරිකාව ගියේ කොහාටද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. සහභාගී වූයේ කවුරුන්ද? පස්වන ශ්‍රේණියේ. චාරිකාව යෑමට පාසලෙන් පිටත් වූයේ කීයටද? එලිමහන් රංගපීඨය
महान रंगपीठ है। मैं एली महान रंगपीठ है ही मारा पुस्तकालय। रोबो पुस्तकालय। ओ मैं ही मारा दीगा पीसु मार्ग ने विशाल पुस्तकालय 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 तमाम प्रधान वशेम की ने पासल टे न बीते वेलाव की ने पासरो देखाई पासरो देखाई पासरो देखाई। හොඳයි එහෙනම් අපි මෙහෙම වැඩක් කරමු නේද මාතෘකාවක් ලියාගනිමු ප්‍රශ්න වලට උත්තර ලියමු පළවෙනි ප්‍රශ්නේ හරිද? ඔක්කොහෙටද? උත්තර ලියන්නද? ඔව් ඔව් උත්තර ලියාගෙනම යන්න ඕන.
හොඳයි ප්‍රශ්න ටික ඔව් සහ මේ ඡේදය වාර්තාම WhatsApp එකට දාන්න ඔයාලා ඒකෙන් බලලා නේද පිළිතුරු ලියන්න ඒ ඉතුරු වැඩ ටික ගෙදරදී කරන්න හොඳේ රයිට් මෙන්න මේ අපිට කරන්න තියෙන වැඩ මොනවද පුතේ අර රචනා මාතෘකා දෙකක් තියෙනව නේද පළවෙනි එක මම හිතන්නේ තේ ඔයාලා හරියට හදාගන්න ඇති එකක් හැදුවේ නැත්තම් එකක් හදන්න ඒක අදම කරලා මට ෆොටෝ එකක් එවන්න ඕන පළවෙනි එක දෙවෙනි එක ගෙදරදී ලියන්න අර මම කියලා දීපු එක ඒකේ ෆොටෝ එකක් එවන්න ඕන හොඳේ මම අකුරු වලින් නම් බලනවා තව තුන්වෙනි එකක් තියෙනවා ඒක මම හෙට දාන්නම් හොඳද එතකොට ඒක හෙට කරන්න ඒ වගේම මේ චාරිකාවේ වார்த்தාව කියවලා මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න මේක හරීම ලේසි වැඩක් ඒක නම නේද අර වැඩ ඔව් හොඳ අවධානයකින් මේ වැඩේ කරන්න ඕනේ එහෙනම් අපි පන්තිය අදට නතර